നമസ്കാര ജ്ഞാനം പാലിച്ചിരിക്കുന്നത് Buddham saranam gacchami Dhammam saranam gacchami Sangham saranam gacchami Dutiyampi Buddham saranam gacchami Dutiyampi Dhammam saranam gacchami Dutiyampi Sangham saranam gacchami Tatiyampi Buddham saranam gacchami Tatiyampi Dhammam saranam gacchami Tatiyampi Sangham saranam gacchami Tisarana gamanam sampunnam Panatipata veramani sikkhapadam samadhiyami Adinnadana veramani sikkhapadam samadhiyami Kame sumichachara veramani sikkhapadam samadhiyami Musavada veramani sikkhapadam samadhiyami Suramera majjapama dattana veramani sikkhapadam samadhiyami Appamadena sampadeta Samanta chakkavalesu atra gacchantu devata Saddhammam muni rajasse sunantu sagga mokkadam Dhamma savana kalo ayam badanta Dhamma savana kalo ayam badanta Dhamma savana kalo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Karunika Shraddha Kami Pingatuni 77 වන ජන්මදිනය සමරන විශ්‍රාමලත් ගුරු මාතාවක් වන මණිකේ සමරකෝන් මාතාවට නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේ ජපානයේ ඔබතුමියක් ගුරුතුමියක් නේද ගුරුතුමියක් ලෙස ජපානයේ පාසලක ඉංග්‍රීසි භාෂා ගුරුතුමියක් ලෙස සේවය කරන ඉන්දුනිල් හේරත් පවුලේ වැඩිමහල් දියණිය ඒ වගේම එම මහත්මානන් පුතුණුවන් වගේම මේ හිතමිතුරන් නේ කල්‍යාණ මිත්‍රයින් එකතු වෙලා අද මේ සද්ධර්ම දේශනාව සිත කරන්නේ සද්ධර්ම දේශනාවට මත්තෙන් තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදුගුණ සිහි කරලා ඔයත්තෝ චතුමදුර අෂ්ඨපාන ගිලම්පස මල්පහන් සුවඳ දුන් සහිතව තථාගතයන් වහන්සේගේ අභියස ඒ තථාගත ගුණයටම පූජා වේවා කියන උදාර සිත ඇතිව පූජා කරන්නට තැම්පත් කරන්නට යෙදුණා. ඉතින් තථාගතයන් වහන්සේට ඒ විදියට පුද පූජා පවත්වලා අද සද්ධර්ම දේශනාවක් සිත කරලා බලාපොරොත්තු වෙන්නේ ආදරණීය අම්මට 72 වන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කරන.
ඉතින් අපි සතුට වෙනවා මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නට අපට ආරාධනා කිරීම ගැන බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ තමයි මේ දේශනාව සිද්ධ කරලා දෙන්නට කියලා ආරාධනා කළේ නමුත් ඔයත් ටෝකියෝ පළාතේ නේද ළඟපාත ටිකක් මගේ සේනාසනයට අපේ ආර්ය නිකේතනයට ළඟපාත ටිකක් ඉන්න නිසා පැයකමාරක දුරින් ඉතාම ශ්‍රද්ධාවෙන් අද සන්ධ්‍යායාමය වෙන් කරගෙන සේනාසනයට ඇවිල්ලා දහම් මහලා අම්මට ආශිර්වාද කරන්න ඕනේ කියලා කල්පනා කරපු එක ඉතාම වටින දෙයක්. අම්මා කෙනෙකුගේ ගුණ අපේ සිහි කරලා ආශිර්වාද කිරීම, තාත්තා කෙනෙකුගේ ගුණ සිහි කරලා ආශිර්වාද කිරීම, ඒගොල්ලොන්ට අප උපස්ථාන කිරීම, ඒගොල්ලෝ මැරුණට පස්සේ විතරක් කරන්න තියෙන එකක් නෙමෙයි. අපේ බුදුහාමුදුරුව දේශනා කරේ අම්මා තාත්තා කියන දෙදෙනාට ඒගොල්ලෝ ජීවතුන් අතර ඉදීම හැකි උපරිමයි ආධ්‍යාත්මිකවත් භෞතිකවත් උපස්ථාන කරනවා. භෞතිකව උපස්ථාන කරනවා කියලා කියන්නේ සමාවෙන් එයාට ආහාර පාන දෙන එක, ඒගොල්ලන්ට සිව්පසේනේ සිව්පසේ දෙන එක, ආහාර පාන වෙන්න පුළුවන්, දේ තේ ටික වෙන්න පුළුවන්, ඇඳුම පැළඳුම වෙන්න පුළුවන්, ඒගොල්ලන්ට ජීවත් වෙන්න සුදුසු නිවාස වටපිටාවක් සකසලා දීම වෙන්න පුළුවන්. මේ භෞතික උපස්ථාන ටික අම්මා තාත්තා වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලේ කරන්න ඕන. ඇත්තටම ඒ වගේ දේවල් කරන්න බෞද්ධයෙක් වෙන්න ඕනෙම නැහැ නේ. මිනිස්සෙක් නම් තමන්ගේ අම්මට තාත්තට ඒවා කරන්න ඕන. ඒකට මේ අමුතුවෙන් මේ බුද්ධ ධර්මය අවබෝධ වෙලා කරන්න තියෙන දෙයක් නෙමෙයි. අම්මටයි තාත්තටයි උදව් කරනවා කියන එක, උපස්ථාන කරනවා කියන එක මේ තිසරණය සමාදන් වෙච්ච කෙනෙකුගේ ඩියුටි එකක් ලෙස නෙමෙයි කල්පනා කරන්නේ. මනුස ධර්මය. හැබැයි අපි හරි වාග්යවන්තයිනේ, අපි බෞද්ධයෝනේ. අපි බෞද්ධයෝ, අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි තථාගත ධර්මය පුහුණු වෙන්න වීර්ය කරන අය. ඉතින් අපි වගේ අය විශේෂයෙන්ම උත්සාහ කරන්න ඕනේ අම්මා තාත්තට ඒගොල්ලෝ ජීවතුන් අතර ඉඳිත් ඒගොල්ලෝ ගාව ශ්‍රද්ධාව දිනු කරත්. දැන් PhD එකක් කරන් ඉන්න යාළුවෙක් නේද මේට ආවිල්ලා ඉන්න, ඉගෙන ගන්න ආපු මිත්‍රයෙක්, මගේ පැරණි හිතවතෙක් ලංකාවේදී ගොඩක් අය. එතුමත් එක්ක කතා කරද්දී එතුම කිව්වා අපි ශ්‍රද්ධාව දිනු කරගන්න ඕනේ සායනාස. ඒක හරියට ශ්‍රද්ධාව දිනු කරගන්නේ නැති අයට එතනින් එහා ගමනක් තියනවා කියන එක මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. අපේ ශ්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තිය නෙමෙයි. ඒක මුලින්ම තේරුම් ගන්න ඕන. අපේ ශ්‍රද්ධාව කියන්නේ තථාගත ධර්මය අවබෝධ වෙන පමණටම ඇති වෙන පැහැදීම කියන එක. තථාගතයන් වහන්සේගේ උතුම් නුවණ ගැන, උතුම් ගුණය ගැන, සද්ධර්මය ගැන, ඒ මඟ වඩලා උතුම් නිවන අවබෝධ කරපු උත්තමයන් වහන්සේලා ගැන අපිට ඒ දහමෙන්මයි ඒ පැහැදීම ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව දිනු වෙනවා. ඉතින් අපේ අම්මා තාත්තා වෙනුවෙන් මේ ලෝකේ ඒගොල්ලෝ ඉඳිද්දිම කරන්න ඕන යුතුකමක් තමයි ඒගොල්ලන්ට ශ්‍රද්ධාව දිනු කරගන්න උදව් කරන්න. ඒක අපි කළ යුතු දෙයක්. මොකද සමහර කෙනෙක් ඊළඟ භවයේ සුවපත් කරගෙන තියන ඒ ශ්‍රද්ධා මාත්‍රයක් නිසා, තථාගතයන් වහන්සේ ගැන ඇතිවෙච්ච ශ්‍රද්ධා මාත්‍රය නිසාම නේ අර දුක්පත් සතෙක් මුනිඳුන් වෙත සිත පැහැදි එක්දා ගැබෙක දිය බෙරලිය මලක් පිදී කියලා අපි චූටි කාලේ ලොවැට සංගරාව ඉගෙන ගන්නේ නේද? දුක්පත් මිනිස්සෙක් භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීමෙන් දා ගැබකට චෛත්‍යයකට මලක් පූජ කළා, දිය බෙරලිය මලක්. අපේ ගම්පලාත්වල තියෙන දිය බෙරලිය මල සුවඳ නැහැ, සාමාන්‍ය කැලෑවි. දිය බෙරලිය වලින් පිටු කනවා අපි චූටි කාලේ. දිය බෙරලිය එහෙම මලක් පූජ කරලා බොහෝ සැප විපාක ලැබුවා කියලා අපේ දේශනාවේ තියෙනවා. ඒ ශ්‍රද්ධා මාත්‍රෙනේ. දැන් ලොකු ධර්ම දේශනාවක් ඇහුවේ නෑනේ මට්ට කුණ්ඩලි. ගොඩාක් බණ ඇහුවද නෑනේ. මට්ට කුණ්ඩලි මරණාසන්න වෙලා ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එයාගේ ගෙදර ගාවට වඩින්න තිනේ.
උන්වහන්සේ වැඩපු බව විත්තිය පැත්තට හැරිලා ඉඳපු මට්ට කුණ්ඩලි දැනගන්න ඕනේ. අපි කියන්නේ බුදුරැස් මාලාවක් වැටුණා අපේ වණ පොතේ තියෙන එහෙම. සාමාන්‍යයෙන් කෙනෙක් ඇවිල්ලා තමන් ඉස්සරහ ඉන්නවා නම්, කො ආසන්න ඉන්නවා නම්, විත්තිය පැත්තට හැරිලා ඉන්න කෙනෙකුට උනත් තේරෙනවනේ චාලාව හරි වැටෙනවනේ. ඉතින් තථාගතයන් වහන්සේගේ ඒ උතුම් රශ්මි ධාරාව එයා දැක්කා කියලා කියනවානේ. ඉතින් එහෙම දැක්කම ඒ දැක්ක ගමන් අනිත් පැත්තට හැරෙන්නේ වැඳගෙනමයි. මහා ශ්‍රද්ධාවකින් පැහැදීමකින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි එයා අත් දෙක එකතු කරගෙන වැඳගෙන මිය යනවා. බණක් අහන්නේ මට්ට කුණ්ඩලි කියලා දිව්‍ය පුත්‍රෙක් වෙනවා. ඉතින් හිතන්න අම්මා තාත්තගේ ශ්‍රද්ධාව මාත්‍රයක් හරි ඇති කරන්න අපිට පුළුවන් වුණා. ඒක අපේ අම්මා තාත්තට ඇත්තටම කිව්වොත් ණයගේ වණ්ඩ තියෙන එක. අපි අම්මා තාත්තට ණයයි කියන එක ඉතින් අපි දන්නවනේ. මේ ණයගේ වණ්ඩ තියෙන එක ක්‍රමයක් තමයි ශ්‍රද්ධාව දියුණු කරන්නේ. ඊළඟට අම්මා තාත්තට චාකය දියුණු කරගන්න එකේ අතහැරීම දියුණු කරගන්න උදව් කරනවා. ඒක මාර්ගය කියලා දෙනවා නේ. මාර්ගය අවබෝධ වෙන තරමටනේ අතහැරීම දියුණු වෙන්නේ. අපි ධර්ම මාර්ගය නොදන්නා තාක් කල් අපි හිතන්නේ සියල්ල අත්පත් කරගත්තට පස්සේ තමයි අපි ප්‍රශ්න විසඳෙන්නේ කියලා. යම් නම් දේවල් අත්පත් කරගත්තම මිනිස්සුන්ට අල්පමාත්‍ර ප්‍රශ්නයක් විසඳන්න. දැන් දාලිද්‍යම් භික්කවේ දුක්ඛං ගිහිනම් කාමභෝගීනම් නේ. දිලිඳුකම පංචකාමයේ වෙන ගිහියට දුක. ඉතින් සල්ලි ටිකක් හොයාගත්තම මේ ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳෙනවා. යම් ප්‍රමාණයකට විසඳෙනවා. හැබැයි සියලු දුකින් නිදහස් වීමක් නෙවෙයි. යම් ප්‍රමාණයකට දුකින් දුප්පත්ව ඉන්න මිනිහට සල්ලි ටිකක් හම්බුනොත් ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙක් දුකින් නිදහස් වෙන්නේ එයා අතහැරීම දුරු කරගන්න. දැන් බලන්න අපේ බැඳෙන්නේ යම් තැනකටද එතන අපි දුක් විඳිනවානේ නේ. ඒ දුකට හේතුව අපේ බැඳීම නේද? තණ්හාව උපාදානේ. ඒක ගැන කිසි සැකයක් නැහැ මේ කාලේ නේද? සමහර අය ලොකු වාද විවාද නේ. ලොකු වාද විවාද මේ අර වාද මේ වාද එක්ක දැන් බුද්ධාගම ඉවරයි වගේ. ඔය වාද සනාත කරන්නවත් අනාත කරන්නවත් නෙවෙයි බුදුදහම තියෙන්නේ. බුදුදහම තියෙන්නේ කොහකට? අපිට දුකින් නිදහස්. දුක දුක කියලා කියන්නේ මොකක්ද? ඉපදීම දුකක් අපිට නේ. ඉපදීම දුක ලෙඩවීම දුකක් අපිට. වයසට යෑම දුකක්. මරණයට පත්වීම දුකක්. මේ දුක් ටික අපි විඳිනවා නේ. ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණයට පත්වීම මේ දුක් තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ දුකට හේතුව තමයි තණ්හාව කියලා නේ. මේ දුකට හේතුව ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නේ තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාව නැති නොකරන තාක්කල් අපි සියලු දෙනාම නැවත නැවත උපදින. නැවත නැවතත් වයසට යනවා. නැවත නැවතත් ලෙඩ වෙනවා. ඒ විතරක් නෙවෙයි මරණයටපත් වෙනවා. අන්න ඒ නිසා අපි අපේ තථාගතයන් වහන්සේගේ දහමෙන් අපි දුකට හේතුව ලෙස තණ්හාව අවබෝධ කරගෙන දුකින් නිදහස් වීම කියලා අපි හරියටම වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ තණ්හාවෙන් නිදහස් වීම. අපි අතහැරීම පුරුදු කර ගන්න ඕනේ. අතහැරීම දියුණු කර ගන්න ඕනේ. අතහැරීම පුහුණු කර ගන්න ඕනේ මොකටද? අපි මේ විඳින දුකින් නිදහස් වෙන්න. අපි ස්ථානවලට බැඳුණා දුක් විඳිනවා. දරුවන්ට බැඳුණා දුක් විඳිනවා. ඉරින්දට හෝ සැමියාට හෝ අපි වගේ පැවිද්දුනා ශිෂ්‍යයාට ඕනේ කාට බැඳුනත් ඉතින් අපි කවුරු දුක් විඳින්නේ? ඒ අතාර්ථය අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. අපි දුක් විඳිනවා බැඳීම නිසා. තාම බැඳීම ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්.
තාම බැඳීම තියෙනවා වෙන්න පුළුවන් මගෙත් තියෙනවා ඔබෙත් තියෙනවා අපි තියෙනවා අපි අඩුම අපි දැනගෙන ජීවත් වෙන්න ඕන අපේ ප්‍රශ්නෙට හේතුව බැඳීම අපේ ප්‍රශ්නෙට හේතුව අපි විඳවන කාරණාව මේ දැඩි තෘෂ්ණාවයි කියන එක නම් අපි තේරුම් අරන් ඉන්න ඕන ඒක තේරුම් නොගෙන නම් කවදාවත් විමුක්තිය සාධනය කර ගැනීම ගැන හිතන්නවත් නැහැ ඒ නිසා ඡාග පුහුණුවිය යුතුයි ඡාග පුහුණුවද අතෑරි ඒකේ ප්‍රාථමික අවස්ථාව තමයි දීමනේ ඒ කියන්නේ ප්‍රාථමික අවස්ථාව දීම ආහාර පාන දීම මිල මුදල් දීම එනවා හරි අපි අමාරුවෙන් සම්පාදනය කරගත්තු අපේ කියලා අල්ලගත්තු දේවල් දීම තමයි ප්‍රාථමික අවස්ථාව දීම කියන එක කරා කියලා මේ අතවසෙම අපේ මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. දීම අපි දෙනවා දුන්නා කියලාම අපේ විඳවිල්ල ඉවර වෙන්නේ නැහැ. එහෙනම් අපි දන් දීලා තියෙන තරමට දැන් අපේ දුක ඉවර වෙන්නේ නැහැ. අපි ඒ කෙනාට දේවල් පරිත්‍යාග කරලා තියෙන තරමට අපේ දුක ඉවර වෙන්නේ නැහැ. එහෙමම වෙන්නේ. දීමෙන් දේවල් ටිකක් වෙනවා. එකක් තමයි දීම නිසා අනිත් අයගේ පැවැත්මට අපි අනුග්‍රහ කරනවා නේ උදව් කරනවා ඊළඟට ආනිසංස විදියට ගත්තොත් බුදුදහම කියනවා දීම පුහුණු කරපු අයට තමයි සංසාරේ මේ භවවල ලැබිලා තියෙන්නේ මේ භවයේ දම් පැන් දෙන අයට පෙර ඊළඟ භවවලදී සහ මේ භවයේදී නැවත නැවත ලබන්නත් ඒ උදව්වක් වෙනවා ඒ දීමේ ආනිසංසනේ එකනේ දීමේ ආනිසංසය බුදුන්තරෝ කල්ප 90ක් පිටිපස්සට මේ තමන්ගේ නුවණින් මෙනෙහි කරලා කල්ප 90ක් දීර්ඝ කාලයක් මෙනෙහි කළා උන්වහන්සේ දේශනා කරනවා බලලා මේ කල්ප 90 තුලම මට දීම නිසා දුප්පත් වෙච්ච කෙනෙක් දීම නිසා දිලිඳුව ඉපදිච්ච කෙනෙක් දකින්න හම්බෙන්නේ ඒ කියන්නේ දම් දීම නිසා ඉපදිලා තියෙන හැමෝම යමක්මක් ඇතුව කියන එක නේ කියනිත් අදහස්. දීම නිසා කවුරුත් හිඟන්නේක් වෙලා නැහැ කියලා. ඒකේ අදහස්. ඒක තම තුපුන. වැමතර තියාගන්න. දීම අත්තරීම දක්වා පුහුණු කරපු දවසට තමයි එය දුකින් මිදහස් වීමට උදව් කරන්නේ. නැත්තම් අපි අම්මා තාත්තට දුන්නත් අම්මා තාත්තා දරුවන්ට දේවල් දුන්නත් ඉන්නේ දීපු දෙයටත් බැඳිලා නැන්නේ දෙන ගමම්ම ගත්තු කෙනාට බැඳිලා නා දුක දිනා දැන් මතතා කොහොම සන්තෝෂෙන් කියන එකක් තමයි අපි ඔක්කොම දේවල් ළමයින්ට ලියලා දුන්නා සයින්ස් ඔයක පරිණත වයසක් ආවම මතතා සන්තක දේවල් බුදුහාඳුරුත් උගන්වලා තිනා දරුවන්ට පවරන්නේ කොහොමද මං හිතන්නේ මම මරුණම සියල්ල පවරනකට වඩා බොහෝ අයට මම යෝජනා කරන්නේ ඉන්න වෙලාවේ දේවල් ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න දෙන්න කියලා. තමන්ගේ ව්‍යාපාර වෙන්න පුළුවන් ඒ වගේ දේවල් තමන් ජීවතුන් අතර ඉදිද්දිම මේ දෙන්න කියලා මම ගොඩක් අයට යෝජනා කරලා තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන මේ කපටි ළමයි ඉන්න හින්දා දැන් මම ඒ වගේ ඒවා යෝජනා කරනකොට කියන්නේ මේ මොකද්ද මේ අයිතිය මොකද්ද අයිතිය කියලා එකක් තියෙනවද නේද ජීවන භුක්තිය තියාගෙන දෙන්න කියලා මොකද ලංකාවේ කපටි අය ගොඩක් වැඩි වෙලා තියෙනවා මේ බොහොම සෙල්ෆිෂ් කම කියන එක බොහොම තදට වැඩිච්ච මිනිස්සු වැඩි මොකද මට නඩුකාර තනතුරු වල ඉන්න අය සහ ලෝයස්ලා ගොඩක් මාත් එක්ක කතා කරපු අය මට ඉල්ලීමක් විදිහටම කියලා තියෙනවා ඔබ වහන්සේලා මේ දරුවන්ට දේවල් දෙන්න කියලා උනන්දු කිරීම නිසා වෙමු. දීලා ඊට පස්සේ අම්මා තාත්තා එළියට දැමීමෙන් පසුව මේ කිසිම අයිතියක් තියාගන්නේ නැතුව දීලා එළියට දැමීම නිසා දැන් අපි ගාව නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා එළියට දාපු අම්මා තාත්තට ගෙදර ඇතුළට යන්න. මොකද ඒ වගේ ආරම්භේ. හරිම මේ ආත්මార్థය වැඩිලානේ තියෙන්නේ අපේ සමාජයේ. අපි මේ වගේ රටවල් වල ඉන්නකොට අපිට ලංකාව ගැන තියෙන ආදරේ සිය ගුණයකින් වැඩිනේ. ඒක මේ රටෙන් පිට දාපු මිනිහට පුදුම අමාරුවක් වෙනවනේ හිතට මේ තමන්ගේ මව් රට මතක් වෙනකොට ඒක වැඩි ඇත්තට.
අපිට ගොඩාක් දැනෙනවා එකනේ. ඒක අනිත් අයට කිව්වට ඒක තේරුම් ගන්නත් අමාරු. ඒගොල්ලෝ අහනවා ඉතින් ඇයි එහෙනම් ගියේ කියලා වගේ. ඒ ගියපු මිනිස්සුන්ගේ ඒ තියෙන හැඟීම වෙන එකක්. වෙනම කතාවක්. ඉතින් කොහොම හරි මේ අපේ රටේ එහෙම නරක ගති ගොඩක් තියෙනවා. මට කියන්න ඕනේ ඒක අපේ රට හොඳ වුණාට පරිසරය, මා පොළව, ගහ කොළ, ඇළ තුළ එහෙම වුණාට මිනිස්සු ගොඩාක් දුෂ්ට සහ ඉතාම නරක ගති ගොඩාක් අපේ මිනිස්සු ගාව ඔය වගේ අවස්ථාවාදී ගති අම්මා තාත්තගෙන් දේවල් ගන්නකම් කුරුමානම් අල්ලලා ඉඳලා ඒක ගත්ත ගමන් එළියට දාපු ප්‍රශ්න තියෙනවා. ඒ නිසා දැන් මම ඇත්තටම බනට වුණත් කියන්නේ මනසින් අතෑරලා ડોකියුමන්ට් එකේ දියෙන්න දෙන්න කියලා. මොකද එච්චරටම මේ අණ්ඩපාලේ ඉන්න රටක්. හරි කපටි මිනිස්සු ඉන්න රටක්. ඉතින් මොකද කරන්නේ නේ? රටේ හැටියට ජීවත් වෙන්න උගන්නන්නේ නැහැ. නැත්තම් අපි බන කියලා ඒ අම්මා තාත්තත් මේ අනේ ආන්දරුත් කිව්ව දීලා දාන්න කියලා. ඉතින් ඔක්කොම මුකුත් නැතුව දීලා දානවා ගත්තු මිනිහා අම්මා තාත්ත එළියට දානවා. ඒවට අපි උඩ ගෙඩි දෙන්න හොඳ නැහැ. මේ කෙසේ නම් ඔය මනසින් දේවල් අතහැරලා ඉන්න පුරුදු වුණොත් නම් මට කියන්න පුළුවන් 72 වෙනි ජන්මදිනය සමරන මෑණින් වහන්සේටත් පුදුම සැනසෙල්ලක් විඳින්න ලැබේ. කොච්චර භෞතිකව ෆිසිකලි දේවල් ඈත් කරත් වැඩක් නැහැ. මන්නම් ඔක්කොම අතහැරලා ඉන්නේ කියලා කිව්වට නම් වැඩක් නැහැ. මනසින් තමයි මේ වැඩේ කරගන්නේ. සමහර විට ෆිසිකලි ඉන්නවා. සෝ තියනවා ඒවා. භෞතිකව ඒ දේවල් අපේ වටේ තියෙනවා. ඒවා මේ කාටවත් මේ දීලා නැහැ උන්න පටවගෙන යන්න කියලා. හැබැයි එහෙම තිබුණත් ඒවයි මානසික වහලෙක් වෙලා නැතිනම් තමයි එයාට සැනසීම තියෙන්නේ. මානසික වහලාට හැම වෙලාවකම මානව සම්පත නිසා භෞතික සම්පත නිසා තියෙන විඳවිල්ලක්. හරි විඳවිල්ලක් තියෙන අසන්නය. ඒක අපේ බුදුහාමුදුරුන්ගේ ඉගැන්වීම මගේ පන්තිආරෝහණගේ කතාවක් නේ. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤතිනි. මේ ප්‍රඥාව මුහුකුරා නොගිය මනුස්සයා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඥානය බුද්ධිය වැඩුන්නේ නැතුනම් මේ විස්ඩම් කියන එක නැති වුණාම මිනිසුන්ගේ ප්‍රශ්නේ තමයි එක්ක මානව සම්පතට දෙනව ලොකු අනවශ්‍ය වටිනකමක් මනසේ. මානව සම්පත මිනිස්සුන්ට දරුවොන්ට බිරිඳට සැමිලේ පුත්තා කිව්වන් ඒ ඔක්කොම තමයි පොදුවේ මානව සම්පත මම අයනේ කරනවානේ. බොහොම තදින් අල්ලනවා මානව සම්පත. එහෙම නැත්තම් ධනම් මති ධනම් කියනකොට ඒක භෞතික සම්පත් කියන්නේ. ඒක කේවල් වෙන්න පුළුවන්, සල්ලි වෙන්න පුළුවන්, කාර් වෙන්න පුළුවන්, මොකද්ද මේ පන්සල් වෙන්න පුළුවන්, ගොඩන මොකක් හරි භෞතික සම්පත්. අන්න ඒවට මනසින් දැඩි ලෙස වටිනාකම් දෙන්න පටන් ගත්තොත් මතක තියාගන්න. එයන විඳ විඳ වෙයි. කිසි දෙයක් කරන්න හිත හදාගන්න බැරි. ඒකයි අපේ මේ අම්මා තාත්තට උදව් කරන්න ඕන අත්හැරලා ඉඳ එයාලට මේ පුහුණු කරන්න. අත්හැරලා හරි අමාරුද? හරිම දුෂ්කරද? හරි අපූරු කතාවක් කියන්න. මට ඒක කියන්නේ මට තේරුණා අපේ අම්මට, මගේ අම්මට තව කොච්චර උදව් කරන්න තියෙන. උදව් කරන්න කියන්නේ මේ සල්ලි වලින් හෝ ද්‍රව්‍ය වලින් නෙමෙයි. එයාගේ මනස අදහ. මම මේ සැරේ ලංකාවට ගිහිල්ලා දවස් 20කින් නැවත ජපානයට වැඩියෙ. ඔය අතරේ මගේ මේ පන්සලටත් උදව් කරපු ඔබේ දායකයෙක්ගේ මේ අම්මා නැති වුණා. පුජිපලාතේ ජීවත් වෙන සමීර මල්ලි කියලා තේ හිතවත් මල්ලි කෙනෙක්ගේ අම්මා නැති. ඉතින් මම ඒ මල ගෙදරට යන්න බැරි වෙච්ච නිසා දානි ගෙදරට ගියා කියලා අපේ අම්මා දන්නවා. හැබැයි අපේ අම්මට නිරවුල් අවබෝධයක් තිබුණේ නැහැ ඒ මල්ලිලා මේ මල ගෙදරට ආවා කියලා මැරිච්චකම. එතකොට අපේ අම්මට ලොකු අවබෝධයක්වත් නැහැ. මම මේක කියලා දෙන්නේ ඇත්තට මේ බන්ධනේ කොහොමද කියන එක තේරුම් ගන්න. අපේ අම්මගෙන් එක්සැම්පල් එකක් ඔය ඇත්තට කියලා. අපේ අම්මට තව අවබෝධයක් නැහැ මගේ විහිසයිකේ ස්වභාවය මොන වගේ කියලා.
කොයි වගේ වීසා එකද මට එහෙම නිතර යන්න දෙන්න පුළුවන් වීසා එකක්ද මං එක සැරයක් ආවොත් ආයෙන්න පුළුවන් මාස කීයකින්ද ඔය වගේ අවබෝධයක් නැති නිසා මගෙන් අපේ අම්මා අහනවා අර මලගෙදර ගැන මතක් කරලා දැන් හතිසියේ හරි මම හරි තාත්තා හරි මැරුණොත් අපේ හාමුදුරුවන්ට ඇවිල්ලා යන්න දෙන්න පුළුවන්ද දැන් වෙන්න පුළුවන් මං අනිවාර්යෙන් එනවනේ එහෙම ප්‍රශ්නයක් නෑ මම හිතුවේ අපේ මූණවත් බලන්න එන්න බැරි වෙයි දැන් ආමුදුරු ඇවිල්ලා ගියපු ගමන් දැන් අපි සතියකින් විතර මැරුණොත් ආයෙ එන්න බැරි වෙයි එතකොට මං කල්පනා කළා අපේ අම්මට මට කොච්චර තව උදව් කරන්නද මේ අතහැරලා ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ලේසි වැඩක් නෑ. ඇත්තටම කිව්වොත් දැන් අවුරුදු මම මහන වෙලත් අවුරුදු 33. එතකොට අපේ අම්මට මගේ ගැන තියෙන ආදරය බැඳීම සෙනෙහසනේ. මගේ පුතුණුවන් කියන හැඟීම. ඉති ගමන් එයාගේ කටින් පුතේ කියලා කියවෙනවා ආයෙත් අසමාවෙන සමාවෙන්න. හාමුදුරුනේ කියලා කියනවා. හරි බලව මතක තියාගන්න ඕන දේ තමයි ඒක ඒ බැඳීම තියෙන තාක්කල් නේ ඒ බැඳීම තියෙන තාක්කල් විඳවීමක් තියනවද නැත් තියනවා අපේ අම්මට එන බය ඒකනේ අපේ අම්මට එන දැවිල්ල නේ තැවිල්ල කොතනින්ද එන්නේ ඒ අත්හැරීම කියන එක දියුණු කරගන්නට නොහැකි වුණොත් නේ තැරීම කියන එක දිනු කරගන්නට නොහැකි වුණොතින් අනිවාර්යයෙන්ම ඒ දැවීම තැවීම තියෙනවා. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ඒක අනිවාර්යයි. ඒ දැවීම තැවීම අනිවාර්යයෙන්ම තියෙනවා අතහැරීම පුරු කරන්න. ඒ නිසා මතකට අපි උදව් කරන්න ඕන එකක් තමයි දේවල් ළඟ තිබිච්චා පුද්ගලයෝ ළඟ ඉඳපු ආවේ ඒත් මනසි දැටිව බැඳුනොත් විඳවන්න වෙනවා කියන එක තේරුම් ගන්න. ඒකට නම් අපි අනිවාර්යෙන්ම අම්මා තාත්තට උදව් කරන්න ඕන නැත්නම් ඒගොල්ලෝ ගොඩාක් දුක් විඳිනවා. ඒක ඇත්ත තමල තාත්තලනේ. ඇත්ත දරුවෝ ලොකු මහත් කරන්න ඕන මේ අවබෝධෙත් එක්ක. මොකද ගිලිහෙනවා මගහැරෙනවා අතෑරෙනවා තමන්ගේ ගාව තියාගන්න පුළුවන් එක සීමාවක් දක්වා පමණයි එක තැනක් වෙනවා අනිවාර්යෙන්ම මගේ කරගෙන තියාගන්න බැරි දවස ඒක කාලය සහ අවකාශය සම්බන්ධ ප්‍රශ්නයක් විතරයි අතෑරෙනවා කියන එක සහ මගහැරෙනවා කියන එක තමයි නියත වශයෙන්ම සිදුවෙන්නේ ඒක අපේ මනසට නිතර කියලා දෙන්නේ ඡාග පුහුණු කරද්දී අතහැරීම කියන ඒ ගුණය පුහුණු කරගන්න. ඒක උත්තරම දේ තමයි ඒක පුහුණු වෙන්න දෙන දේවල් කොන්දේසි විරහිතව අතහරින්න පුළුවන්. ඔකට අපේ පැරණි අය කිව්ව අපූර්ව කියමන දකුණු අත දීපු දේ වම් අතව දැනගන්න තියාගන්න. අතහැරලා. ඒ තාම හොඳ උපදේශයක් නේ. ඒක තාම හොඳ දෙන දෙය ඒක පුහුණු කරගත්තු කෙනාට එක තැනකදී ප්‍රඥාව දිනු කරගන්න ලැබෙනවා ඒක පියවරෙන් පියවර වෙන්න පුළුවන් ඒකට කාලය ඕන වෙන්න පුළුවන් නමුත් ඒ වගේ අතහැරීම කියන ධර්මය දීම ඇතුලේ පුහුණු කරගන්න කෙනාට අනිවාර්යයෙන්ම එක වෙලාවකදී තමන්ගෙන් ගිලිහෙන ඕනම එකක් දරා ගැනීමේ ශක්තිය නිර්මාණය එක ද්‍රව්‍යයක්ද එක මේ මානව සම්පතට අදාළ දෙයක්ද කියන එක නෙමෙයි ගිලිහෙන ඕනම දෙයක් දරා ගැනීමේ ඒ හයිය අනිවාර්යම නිර්මාණය ඒ හින්දායි අපි ඡාග පුහුණුයි ගොඩක් අය හිතනවා මේ දම් දෙන්න කියන එක ඇතුළෙම කතා කරන්නේ
මේ ගිහියන්ගේ ගාව තියෙන ටික හාස්පුරුලට පොඩ ගහන්නේ කියලා කතාවක් කියන්නේ කම්මේ සරල සිල්ලර විදියට අපි මොට්ට විදියට මේ අද ගනිමින් තියෙන්නේ. මේ මේ කියන්නේ මේ හාඳුරුලගේ ගොඩ වැඩි කරගන්න මේ දෙන්න කියන්නේ නෑ. හාඳුරු කෙනෙකුට පාත්‍රය අරන් පාරට බැස්සන් බත් ටිකක් හම්බුනොත් වෙන්ජන ටිකක් එක්ක මිලි වහ ගන්න ඇඳුමක් තියෙනවා නම් හාඳුරුන්ට මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේක හාඳුරුන්ගේ ප්‍රශ්නයක් විසඳන එකක් නෙවෙයි මේක. ඔටින්ම මම ඔබට යෝජනා කරනවා කාට හරි ඔබ දම් දීම කියලා කියන්නේ බුද්ධ ධර්මයේ සැබෑ අර්ථයෙන් කාගේවත් ප්‍රශ්නයක් විසඳීමම නෙමෙයි. ඒකේ ගැඹුරු අර්ථය ඔබේ ප්‍රශ්නේ විසඳා ගැනීම. මම නම් මම දෙයක් කාට හරි දෙන්නේ මගේ ප්‍රශ්නේ විසඳන්න. මට ප්‍රශ්නයක් තියෙනවා මගේ ඇලීම නිසා. තාම මගේ ඇලීම ඉවර නැති නිසා මට ප්‍රශ්නයක් තියෙනවා. ධනය එක වේවා, ඵලය එක වේවා, කීර්තිය එක වේවා, මම හදාගත්තු ලෝකෙ මගේ උපාදාන ටිකක් තියෙනවා. ඒ ටික මම දන්නවා ඒවා ප්‍රශ්න. ඒව නිසා දුක හට ගන්නවා, ඒව නිසා බය හට ගන්නවා, ඒව නිසා අසහනෙ හට ගන්නවා, ඒව නිසා විඳවිල්ලනේ තැති ගැනීම. ඉතින් මම දම් දෙන හැම වෙලාවකම මම උත්සාහ කරන්නේ මොකටද ඇත්තටම කියනවා නම් මගේ ප්‍රශ්නේ. මේක අතහැරලා මේ ඔළුව සුද්ධ කරගන්න. මම ඔබට යෝජනා කරනවා හිතන්න. අම්මා තාත්තට කරන සැබෑ උපස්ථාන ඒවා ඒ වගේ දේවල් උගන්වන්න ඉතෝරලා සැබෑ උපස්ථාන. ඒ උපස්ථාන හරි විශිෂ්ටයි. අම්මා තාත්ත කෙනෙක් තාත්ත කෙනෙක් වෙනුවෙන් කරොත් මම අතහැරලා ඉන්නවා කියන්නේ. අතහරින කොට අස දේවල් විතරක් නෙමෙයි. අකමැති දේවල් උත්තර. අපේ සමාජේ ගොඩාක් දුක් විඳින්නේ මේ අකමැති දේවල් අතාරින්න බැරුව. ආස දේවල් අතාරින්න බැරුව දුක් විඳින ප්‍රමාණයට වඩා මේ අකමැති දේවල් අතාරින්න බැරුව දුක් විඳින ප්‍රමාණය වැඩි. ඒකත් කල්පනා කරලා ඒ මොකද කියලා. අකමැති දේවල් අතාරින්න බැරුව දුක් විඳිනවා මොකද ඒ? ඒ කිව්වේ අනිත් අය සහ දේවල් ගැන තියෙන තරහ වෛරය අතාරගන්න බැරුව තමයි මිනිස්සු වැඩිපුරම දුක් විඳින්නේ. අවුරුදු ගණන් සමහර රණ්ඩු ඇදෙන්නේ ඇයි? සසරෙම ගොඩක් අය හමු වෙන්නේ ඇයි? මතක තියාගන්න එකිනෙකාට ආදරය කරාට වඩා වෛර කරන්න. වෛරෙන් ඔච්චර ගැටෙනවද? ඔච්චර ගැටෙනවද තමයි. එහෙනම් අපි වයසට යන්න යන්නනේ වයසට යන්න යන්න කැමති දේ අතහැරීමත් පුරුදු වෙන්න ඕනි අකමැති දේ අතහැරීමත් පුරුදු වෙන්න ඕනි ඒ දෙකම අතහැරලා ඒකුවේ තණ්හා චෛතසිකෙත් අතහැරලා ඉන්න පුහුණු වෙන්න ඕනි ද්වේෂ චෛතසිකෙත් අතහැරලා ඉන්න පුහුණු වෙන්න ඕනි අත්‍යවශ්‍යයි මොකද ගොඩාක් දම්පැන් දෙන අය මම දන්නේ දම්පෙන් දෙන මිනිස්සු ගොඩක් ඉන්නා නේද? ඕබ නැහැ. හැබැයි ඒගොල්ලෝ තවම හරි දුකින් ඉන්නවා. හැමදාම කතා කරොත් අසහනෙ මොකද? කාට හරි වෛර කර කර ඉන්නවා. කාත් එක්ක හරි තරහින් ඉන්නවා. ඉතින් දුකින් ඉන්නේ. එතකොට යාගේ විමුක්තිය හම්බෙලා නැහැ. එයාට සතුටක් හම්බෙලා නැහැ. නිදානුත් දෙනවා, සිලුත් ගන්නවා. පන්සල් යනවා. හාමුදුරලට හරි ආදරේ බුද්ධ හාමුදුරන්ට හරි ආදරේ හැබැයි දුකෙන් ඉන්නවා එයා කොච්චර දේවල් කරා පුද්ගලයෙකුට හෝ තැනකට හෝ දෙයකට තියෙන ද්වේෂය අතාරින්න ද්වේෂය අතාරින්නේ නැති තාක්කල් එයා සැපයක් විඳින්නේ එයාගේ මේ සුවය මානසික සුවය උදා වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා පරදුක්ඛූප දානේන අත්තනෝ සුඛමිච්ඡති වේර සංසග්ග සංසට්ඨෝ වේරෝ වේරාසෝන පරිමුච්ඡති ඒ කිව්වේ මේ
දැන් ද්වේෂයෙන් ඉන්නේ කෙනා කවුරු හරි ගැන ඒ ද්වේෂය අතාරින්න නැති එක්කෙනා හැමතිස්සෙම හිතන එකක් තමයි මේ අනුන්ට දුක දීලා තමන්ට සැපයක් හොයාගන්න බාර. එන අනුන්ට දුකක් දීලා තමන්ට සැපයක් හොයාගන්න හිතනවා. ඒක තරහ අතාරින්න නැති මනුස්සයගේ ප්‍රශ්නේක. අනුන්ට දුක් දීදී තමන්ට සැපයක් හොයන්න. කවදාවත් ඒක වෙන්න විදියක් නැහැ. අනුන්ට දුක් දීලා කොහොමද අපිට සැපයක් ලැබෙන්නේ? අපි වචනෙන් කතා කරොත් තරහෙන් වෛරෙන් නම් කතා කරා. කරන වැඩ ඇතුලේ තියෙන අනිත් මිනිහට දෙයක් නැති කරන එක නම් තැර ගැනීම නම් එයාට කරදරයක් නම් ලෙඩක් දැමීම නම් නේ. එහෙනම් අනුන්ට අපි දෙන්නේ හිතින් හරි කයෙන් හරි වචනෙන් හරි කොතනින් හරි දුකක් නම් මතක තියාගන්න. අපේ ඒ දුක දෙන තරමටම අපි දුක කවදාවත් තනුන්ට දුක දීලා තමන්ට සැපයක් හොයන මිනිස්සෙක් වෙන්න එපා. එයා හරි අඥාන මිනිස්සෙක්. එයා හරි අඥාන මිනිස්සෙක්. ඒක මං කියන්නේ ඒක පටන් ගන්න කියලා ගෙදර. ඒයේ පොරුව නෙමෙයි පටන් ගන්න උන ගෙදර. ගෙදර බිරිඳට සැමියාට දුක් දීලා තමන්ට සැපෙන් ඉන්න පුළුවන් කියලා හිතනවනම් මං හිතන්නේ ඒක හරි අඥාන දෙයක්. ඒ ගෙදර හැමතිස්සෙම ගින්දරක්. ඒ ගෙදර මහ තැවෙන අසහනෙන් පිරුණු උස්පේතු තැනක් වෙනවානේ. ළමයින්ට වේවා අම්මා තාත්තට වේවා බිරිඳට සැමියාට වේවා ගේ ඇතුලේ කාට දුක් නොදීන උනන්දු වෙන කාටවත් කරදරකාරී ජීවිතයක් ගත කරන කෙනෙක් නොවී ඉඳ හැමතිස්සෙම පුහුණු වෙන්න. ඒ කියන්නේ කාට හරි ද්වේෂ සහගතව රිද්දලා හිංසනයක් කරලා කායික වාචසිකව මානසිකව මොකක් හරි හාඩ් ටයිම් එකක් දීලානේ අමාරු තත්ත්වයක් උදා කරලා අපි මොකක් හරි හොයනවා නම් සුවයක් අකතම් වෙන. ඔබට සුවය ඕන. ඔබට අයහපත් දේ කරපු එක්කෙනා ගැන ඒ කරපු ක්‍රියාව ඇතුලේ තමන්ට අත්‍යච්ච අලාභ පාඩු ගැන මෙනෙහි කර කර වෛර කිරීම නවත්තරලා, ද්වේෂ කිරීම නවත්තරලා, ක්‍රෝධ කිරීම නවත්තරලා, සමාන දෙන්නනේ අතහරි. එවැනි ඡාගයක්නේ, එවැනි අතහැරීමක් ප්‍රගුණ කරගත්තොතින් විතරමයි කෙනෙකුට ආධ්‍යාත්මික සැනසීම කියන එක, ආධ්‍යාත්මික සුවය කියන එක කෙනෙකුට ජීවිතේ ලැබෙන්නේ එවැනි ධර්මයක් වුණා. ඒකයි අම්මා තාත්තට ඒව පුහුණු කරගන්න උදව් කරන්න කියන්නේ. ඒක හේතුව ඒවා. අපේ බුදුහාමුදුරුව අපිට දේවල් කියලා දීලා තියෙන එකයි අම්මා තාත්තට ලෞකිකව උදව් කරන්න. හැබැයි ප්‍රශ්නේ විසඳෙන්නේ හිත හදාගන්න තුන. හිත හදාගන්න. ඒ තමයි දෙවනි ශ්‍රද්ධාව තියුණු කරවන එක එකක්. ඒකෙම අත්හරින්න පුරුදු කරන එක. අත්හැරලා ඉන්න. දේවල් තියෙද්දි අත්හැරලා ඉන්නනේ. මොනවද අත්හරින්න කිව්වම කැමති ඒවත් අකමැති ඒවා. කැමති අයත් අකමැති අයත්. ඒ දෙකම අත්හරින්න හිත හදාගන්න අපි උදව් කරන්න ඕනේ. ඊළඟ තුන්වෙනියට අම්මා තාත්තට ආධ්‍යාත්මිකව උදව් කරන්න උපස්ථාන කරන්න තව ක්‍රමයක් තියෙනවා. එයාලට සීලය දියුණු කරගන්න උදව් කරන්න. සීලය. ඒ කියන්නේ අම්මා තාත්තට නොකළ යුතු දේවල් නොකර ඉන්න, කළ යුතු දේවල් කරන්නත් නේ. වැළකිය යුතු ධර්ම වලින් වළකින්නත්, වැඩිය යුතු ධර්ම වඩන්නත් අපි පුළුවන් තරම් උදව් කරන්න. මොකද අපි දන්නේ නැහැ ඇත්තටම ඒගොල්ලන්ට මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ බැරි වෙයි කියලා. මෙයාත් සෝතාපන්නුනේ නැත. යටත් පිරිසෙන් සීලයවත් ආරක්ෂා කරගෙන ඉඳලා මැරුණොත් නේ ඒගොල්ලන්ට හොඳ භවයක උපදින්න ආසන්න වශයෙන් කර්ම ශක්තියක් සැකසෙන්නේ. හොඳ කුසල කර්ම ශක්තියක් නේ. අපේ ධර්මයේ විශ්වාසයට අපේ විශ්වාසය සමහරුන්ට ඒවා පින් කොහෙද, පව් කොහෙද කිය කී අහන අය ඉන්නවා. ඒ කට්ටියගේ ප්‍රශ්නේ නෙමෙයි. අපේ විශ්වාසනේක අපේ බුදුහන්දුරුව අපිට දේශනා කරා පව් කියලා කොටසක් තියෙනවා, සින් කියලා කොටසක් තියෙනවා. පව් කියලා කියන්නේ අපිරිසිදු සිතින් කරන ක්‍රියා. සින් කියලා කියන්නේ පිරිසිදු සිතින් කරන ක්‍රියා.
අපිරිසිදු සිතින් කරන ක්‍රියාවේ ප්‍රතිඵලය චක්කංව වහතෝ පදං කරත්තරෝති වගේ පස්සෙන් එනවා. පිරිසිදු සිතින් පසන්නේන මනසා බහසතිවා කරෝතිවා තතෝන සුකමං වෙතිනේ. පිරිසිදු හිතින් යමක් කරොත් කිවොතින් ඒකේ සැප විපාකය එනවා ඡායාවන පායි නිහව නැල්ල වගේ. ඉතින් අපේ බුදුහාමුදුර අපිට පිනයි පවයි උගන්වපු විදියට. ඉතින් අන්න ඒ අපේ බුදුහාමුදුරුවන්ගේ ඒ පින පව පිළිබඳව ඒ ධර්මය අපි තේරුම් ගත්තට පස්සේ අපි පුළුවන් තරම් මාර්ගඵල ලබා ගන්න බැරි වුණොත් පව කුසල් වලින් පුළුවන් තරම් අවම වෙලා ඉඳලා මැරෙන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් අකුසල කර්මපත වෙනුවට කුසල කර්මපත යන්නේ දස කුසල කර්මපත යන්නේ. ඒ පන්සිල් රකිමින් වෙන්න පුළුවන්, දස කුසල් කරමින් වෙන්න පුළුවන්, දස අකුසලයෙන් වැළකීලා අපේ කුසල කර්මපතය ශක්තිමත් කරගන්න, බලවත් කරගන්න අපි යම් කිසි ආකාරයකට වීර්යයක් කරට ඕන. අත්‍යවශ්‍යයි. ඒක අම්මා තාත්තටත් අපි උනන්දු කරවන්නේ. ඒක අම්මා තාත්තට කරන ලොකු සංග්‍රහය. සිල්වත් වෙන්න උදව් කරන. ඉතින් ඇත්තටම කිව්වොත් අම්මා තාත්තට සිල් බිඳින්න වෙන්නේ අපි භෞතිකව උදව් නොකරන හින්දා නම් නේ. අපි කරන්නේ වැරද්ද. අපි අම්මා තාත්තට කන්න ටික දෙන්නේ නැත්තම් ඒ මනුස්සයාට හොරකම් කරනවා. අපි කල්පනා කරනවා අපි මෙච්චර අමාරුවෙන් අපිව මේ ලෝකෙට ගෙන ආපු අම්මා තාත්තට කෑම වෙනුවෙන් හොරෙක් බවට පත් වෙන්න මම ඉඩ දෙනවා. මම ළමයෙක් විදියට අම්මට ඒ தත්ත්වය උදා කරනවා. තාත්තට ඒ தත්ත්වය උදා කරනවා. අම්මා තාත්තට වෙනත් වැරදි අපචාර හෝ අපරාධ හෝ ක්‍රියාවක නියැලෙන්න වෙනවා නම් අපි යාලව ආරක්ෂා කරන්න නැති නිසා, අපි යාලව බලන්නේ නැති නිසා අපි ඒගොල්ලන්ට ඒ කරන්නේ අයහපතක් නේ. අපිට සමහර විට ඒගොල්ලෝ එක සිල්පදයක්වත් සමාදම් කරවන්න බැරි. හැබැයි අඩුම තරමින් අපිට හිතාදා ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ මූලික පහසුකම් ටික අපි සම්පාදනය කරපු නිසානේ. මූලික පහසුකම් ටික සම්පාදනය කරපු නිසා එයාලට මේ පව් කරන්නනේ, අකුසල් කරන්න අපි නිසා හේතුවක් කියලා නේ. ඒක අපිට අම්මා තාත්තා වෙනුවෙන් ලොකු අපිට ලොකු සැලසිල්ලක් ලබන්න පුළුවන් එක නේ. ඒ නිසා ඔබ හොඳට ඒක අමතක කරගන්න. ඒ සීලයෙන් උදව් කිරීම, සීලයෙන් අනුග්‍රහ කිරීම කියන එක කෙනෙකුට හරි වටින දෙයක්. උනන්දු කරනවා. එක සිල්පදයක් හරි රැකගෙන ඉන්න උනන්දු කරනවා. ඒක උදව් කරනවා. එක සිල්පදයක්. ඉතින් අර අපේ පැරණි වැඩි හිටියෝ ගැන අපිට ලොකු සතුටක් තියෙනවා. අපේ අම්මලා තාත්තලාගේ පරම්පරාවනේ. සිල්වත් සංකරන්නේ අනාචාරවත් ජීවිත ගෙවන අය නෙමෙයි. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිල් ටික රකින්නේ. ඒක ඉතින් අපිට ලොකු සැනසීමක්. ඇයි? අපි දන්නවා මේගොල්ලෝ දුර්වලකම් තිබුණට ප්‍රඥාව උපරිමයට මේ අයගේ දැල්ලුනේ නැති වුණාට මේගොල්ලෝ සීලවන්තයි. සීලවන්තව ඉඳපු කෙනෙක් දුගතියක උපදින්න තියෙන අවකාශය නෑ නෙමෙයි, අඩුයි නේ, ගොඩාක් අඩුයි. මොකද ඊටාම හොඳට සීලවන්තව ඉඳලා නම් කෙනෙක් මිය යන්නේ. ඒක සුගති භූමියක උපදින්න උපනිශ්‍රය වෙන කුසල. එහෙනම් අපි අපේ පැත්තෙන් පරිස්සම් වෙන්න ඕන. අපි උදව් නොකරන නිසා ඒගොල්ලන්ට පව් කරන්න වෙන්නේ නැති වෙන්න අපි ඒගොල්ලන්ට උදව් ටික කරනවා. අපේ පැත්ත. හැබැයි ඉතින් සමහර අය ඉන්නවා කොච්චර දේවල් කරා, කොච්චර උදව් කරා, සමහර සිල් කඩා ගන්නවානේ. ඒක ඉතින් ඒකෙන්නේ මනසේ තත්ත්වෙද මොකද කරන්නේ? ඒකට කරන්න දෙයක් නෑ. දැන් සමහර මම දන්නවා හොඳ සල්ලි තියෙන මිනිස්සු ඉන්න, හැබැයි රෙදි කඩේකට ගියම ඇඳුමක් හොරකම් කරන්න ඉතින් හොඳ වාහන වලින් ඇවිල්ලා රෙදි කඩවල රෙදි හොරකම් කරලා ඒගොල්ලෝගේ ෆොටෝස් තියෙන ඒ කඩ ඉස්සරහා මම දැකලා තියෙනවා ලංකාව සමහර කඩ. ඒ සමහර ඉන්න ඒක ඇවිල්ලා මේ ඇඩික්ට්. ඒගොල්ලෝගේ ඇත්ත ඇයි? ඒ කියන්නේ සමහර වරකම් කරන්නේ නැති හින්දා නෙමෙයි.
කේලම් කියන්නේ නරක වචන කියන්නේ හිම හිම වෙලා ජීවත් වෙන්න ඕන මිනිස්සු නෙමෙයි ඇත්තටම කිව්වොත්. එහෙම වෙන්න කිසිම ආකාරයකට හේතුවකුත් නැහැ. නමුත් අවාසනාවකට සමහර අය මේ එක සිල්ප දෙයක්වත් කඩන්නේ නැතුව ඉන්න සියලු පහසුකම් ටික තියෙද්දි අවාසනාවකට එහෙම කටිනුයි ඇඟෙනුයි හිතිනුයි සමහර කුසල් කරගන්න ඒ සියල්ල අපිට වෙනස් කරන්න පුළුවන් බෑ. හැබැයි අපි අම්මා තාත්තා වෙන කවුරු වෙනුවෙන් ඒ උත්සාහය දරුවේ නැතත් අම්මා තාත්තා වෙනුවෙන් අපි උත්සාහයක් දරන්න ඕන. මට මේ උතුම් මනුස්සාත්මෙ දීලා මට සත්පුරුෂ ඇසුරක් ලබන්න මේ ගෞතම බුද්ධ ශාසනේ තියෙන කාලේ මේ වටින භවය දීපු අම්මා තාත්තට අපාය නොවැටි සත්පුරුෂ ඊළඟ භවය සත්පුරුෂ තැනක උපදින්න සීලයෙන් අනුග්‍රහ කරන්න. සිල් රකින්න කොහොම හරි උනන්දු කරවන්න ඕන. ඒකට තියෙන ඉතින් සීලේ ආනිසංස කියලා දෙන්න ඕන. භවෙහි විපාක කියලා දෙන්න ඕන. පුළුවන් තරම් එයාටන්ට සිල් රැකෙන පරිසරයක් නිර්මාණය කරන්න. අනිත් එක ඒවයි ඒ සිල්පදයක් පව ආරක්ෂා කිරීමේ තියෙන අතහැරීම පුරු කරවන්න. ඒ සිල් රකින්න කෙනෙක්ගේ තියෙන අතහැරීම ඒ කියන්නේ මට හානි කරන දැඩි හානි කරන කෙනෙකු සම්බන්ධව එන ද්වේෂයේ දිනේ මම හිතන්නේ මෙයාව මරලා දාන්න ඕනේ. එතකොට අපි ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා කියන එකේ ඇත්තම අදහස මොකක්ද? ඒ මට දරුණු හානියක් කරපු එක්කෙනා ගැන තියෙන ද්වේෂය මං අතාරිනවා කියන එක. එයා සතෙක් වෙන්න පුළුවන්, එයා මිනිස්සෙක් වෙන්න පුළුවන්. මට දරුණු හානියක් කළා ඕක රයි කියලා මම ඉමේජින් කරනවා. මම ඒක උපකල්පන කරනවා. මට දරුණු හානියක් කළා. හැබැයි ඒ එන දරුණු ද්වේෂය මම තීරණයක් ගන්නවා නැහැ. මගේ කතා. මම මේ සතා මරන්නේ. මම මෙයාව මරන්නේ. අතහැරීම. ඒකෙන් අපි දුකින් නිදහස් වෙනවා. ඒකෙන් අපි දුකින් නිදහස් වෙනවා. ඊළඟට මට නිල විදියට හමු නුණු මට නිල විදියට හම්බුනේ නැති අදාචාර සම්පන්න සීමාවේ යුක්තිගරුක සීමාවේ නෛතික සීමාවේ මට ලැබුණේ නැති එකක් දැකලා කාගේ හරි කාව තියෙන මට ඕන ආසාවක් ඇති වෙන එක ගන්න මේතන කිසි ප්‍රශ්නිකුත් නැහැ අහුවෙන පාටකුත් නැහැ ඔක්කොම වටපිටාව හොඳයි සුරක්ෂිතයි. හැබැයි මම ඒ වෙලාවේ තීරණය ගත්තොත් නෑ මම අනුන්ගේ දෙයට තියෙන මේ ඇල්ම මං අතහැරලා දානවා. මට එපා මේක මගේ නෙමෙයි. මේක මට අයිති එකක් නෙමෙයි. අන්න එතෙන්ට කෙනෙක් හිත හදාගත්ත කියන්නේ අතහැරීම දියුණු කරා කියන්නේ. එයා අදින්නා දාණයෙන් වැළකුණා කියන්නේ එයා අතහැරීම දියුණු කරගත්තා. දුකින් නිදහස් වෙති. අනුන්ගේ දෙයට ආස වෙච්ච ඉන්න කොච්චර අපි විඳවමද? අනුන්ටයි අනුන්ගේ දේවල් වලට ආස වෙච්ච ඉන්න නෙමෙයි ඔක්කොම විඳවිලි තියෙන්නේ. ඒ කියන්නේ අදත්තහදානයෙන් වැළකීම නැත්නම් නොදුන්නු දේ ගැනීමෙන් වැළකීම කියන එක ඇතුලේ තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිවන් මඟ. ඒක අම්මා තාත්තට කතා කරනවා. කියන්නේ මේ හොරගන් නොකර ඉන්නවා කියන එක මේ සරලම කතාවක් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන්නේ අපේ නිවන් මඟ. මොකද අපි දුක් විඳින්නේ අනුන්ගේ දෙයට ඇලීම නිසා. අනුන්ගේ දෙයට ගැටීම නිසා නේ. අනුන්ගේ දෙයට අනුන්ගේ දෙයට හෝ අනුන් එක්ක තියෙන ගැටුමෙන් දුක් විඳිනවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීලා ඒ ගැටුමෙන් අපි ඒ චෛතසිකෙන් නිදහස් වෙනවා. ඊළඟට අනුන්ගේ දෙයට තියෙන ඇලීම නිසා අපි දුක් විඳිනවා. අනුන්ට ඇලිලා අපි විඳවනවා. එතකොට අපි අදින්නා දාන වෙරමණිනේ ඒ කියන්නේ හොරකමෙන් වැළකීලා නැත්නම් නුදුන්නු දේ ගැනීමෙන් අන්සතු දෙයට ඇලීමෙන් වැළකීලා අපි ඇත්තට මේ දුකින් නිදහස් වෙන්න ක්‍රමෙ හොයාගන්න. කාර්ය වටින දෙයක්. ඒ සීලයේ තියෙන ගැඹුරු දාර්ශනික හරය අම්මා තාත්තා එක්ක අපි කතා කරමු. ඒක අත්‍යවශ්‍යයි. ඒ මුළු සිල් ටිකේ ඔකගෙම තියෙන ඇලිම සහ ගැටීම. එහෙම නැත්තම් මූලාවනේ.
ඇත්තටම කියනවා නම් ওই ටික තමයි ඒක සිල් රකින්නවා කියන්නේ එක්ක ඇලිමෙන් නිදහස් වීම එක්ක ගැටීමෙන් නිදහස් වීම පොදුවේ මුලාවෙන් නිදහස් වීම මෝහයෙන් නිදහස් වීම ඒ කියන්නේ සිල් රැකීම නිසා ඔය තුන දුරු වෙන්නේ නැත්තම් එයාගේ මුකුත් රැකිලා නැහැ ඒ කියන්නේ ආ සීලය කියන එක අර්ථය අඳුනගෙන නැහැ මම සිල්වත් සිල්වත් කියවට වැඩක් නැහැ මගේ ආව ඇලිම සීලය එක්ක නිදහස් වෙනවා ඇලිමේ තියෙන වේදනාව අඩු වෙන්න ඕන මං සිල් රැකලා ගැටීමේ තියෙන දුක වේදනාව තැවුල ඉවර වෙන්න ඕන මම සිල් රැකීම නිසා අන්නේක අපි දෙමව්පියන්ටත් පුහුණු කරන්න ඕන පුහුණු කරගන්න උදව් කරන්න ඕන එවැනි දේවල් කතා කරන්න ඕන නේ ඒගොල්ලෝ එක සාකච්ඡා කරන්න ඕන කියලා දෙන්න ඕන ඒ ඔක්කොටම වඩා අපි එවැනි දැක්මක් ඇතුව ජීවත් වෙනවා කියලා ඒගොල්ලෝ දකින්න අපි හොරකම ප්‍රතික්ෂේප කරන්නේ වැරදි කාමය බොරුව ප්‍රාණඝාතය මේව ප්‍රතික්ෂේප කරන්නේ මෙවැනි ගැඹුරු හරයක් ඇතුව කියලා දකිනකොට අම්මා තාත්තා වුණත් අපි දිහා බලලා වුණත් වෙනස් වෙන්න පුළුවන්ද බැරිද පුළුවන් යම් ලොකු අර්ථයක් ඇතුවනේ මේ දේවල් නොකර ඉන්නේ ඒක හුදු අපාය බයම නෙමෙයි අපායට අපි බය වෙන්න ඕනේ අපාය තියෙනවා සතර අපාය භාග්‍යවතුන් වහන්සේ වදාළානේ හුදු අපාය බය කියන එකට වඩා එහා ගිහිල්ලා මේ සීලය සහ නිවන නේ අන්‍යෝන්‍යව තියෙන ඒ ගැඹුරු සම්බන්ධය අපේ මානසික සැනසීම සහ සීලය අතර තියෙන සම්බන්ධය විග්‍රහ කරගන්න අපිට පුළුවන්කම ලැබුණොතින් තවසෙම අපිට කවුද සිල් රකින්න කියලා බලපෑම් කරන්න ඕන මහා උද්‍යෝගයක් අපේ මනසේනවා ඒ ධර්ම ආරක්ෂා කරගන්න ඒවයි වටිනකම් තේරෙනකොටනේ ඒවයි වටිනකම් තේරෙන අන්තිම කාරණේ තමයි අම්මා තාත්තාට නුවණ දියුණු කරන්න උදව් කරන නරතුලින් කරන්නේ ඒකම තමයි. හැබැයි මේ මෙතන කියන එක ඊට වඩා ටිකක් ඉස්සරහට ගිහිලා. මේකට කියනවා උද්දයබ්බය ඥාන කියලා නේ. මේ මෙතන දියුණු කරගන්න කියලා යෝජනා කරන දියුණු කරගන්න උදව් කරන කියන යෝජනාව මොකද්ද? ඇතිවීම සහ නැතිවීම ගැන නුවණ දියුණු කරන උද්දයබ්බය ඥාන. උදේ ධම්ම සහ වය ධම්ම ඇයි දෙයක් හටගන්නේ ඇයි දෙයක් නැති වෙන්නේ කියලා ඒකුවේ ඒකට නම් පටිච්ච සමුප්පාද ධර්මෙම අවබෝධ කරගන්න උදව් කරනවා හැම දෙයක්ම හේතුඵල සම්බන්ධයක් කියනක හැම දෙයක්ම පටිච්ච සමුප්පාද ධර්මයට අනුයුක්තයි කියනක ඒක විග්‍රහ කරගන්න අර ධර්මය උගන්නන්නේ නේද හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති හේතු නිසා හටගත්ත දේවල් නම් හේතු නැසීමෙන් නිරුද්ධ වෙනවා කියන එක ගැඹුරු ධර්මයක් නේද ගැඹුරු ධර්මය තථාගතයන් වහන්සේ මේ ලෝකයට අලුතින් ඉදිරිපත් කරපු වටිනම දේ තමයි ඔය හේතුඵල අනිත් බොහෝ දේවල් තථාගතයන් වහන්සේ ජීවමාන වෙනකොටම ඒවා තිබුණා ඒවයි සංස්කරණනේ ගොඩක් එන. ඇත්තටම ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ තමයි වේද ග්‍රන්ථයකවත් නමක්වත් නැහැ. ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන නාමිකවවත් සඳහන් නැහැ. සීලය වගේ ඒවා ගැන තියෙනවා. බ්‍රාහ්මණ ධර්මේ, ජෛන ධර්මේ මේ සීලය ගැන ගොඩක් තොරතුරු තියෙනවනේ ඒක බුදුහාඳුරුන්ට කලින්ම තිබිලා තියෙනවා සමාධිය ගැන ඒ සමාධිය නොතිබුණා නම් ආලාර කාලා මුද්දකරාම පුත්ත කොහොමද බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ හැබැයි මේ නිවන අවබෝධ කරන උතුම් පටිච්ච සමුප්පාද ධර්මය කියන එක එය තමයි තථාගතයන් වහන්සේ අවබෝධ කරේ එය තමයි තථාගතයන් වහන්සේ ලෝකෙට පහදලා දීපු අලුත් ධර්මය නැවුම් ඉගැන්වීම අලුත්ම ධර්මය ඒක කවුරුත් සාකච්ඡා කරලා තිබුණේ නැහැ ඒක සාකච්ඡා කරලා තිබුණා නම් සාකච්ඡා කරලා තිබුණේ පෙර බුදුවරු පෙර ශාසනවල හිටපු උත්තමයන්
එහෙම නැතුව අන්‍ය ශාසනයක මේ දේවල් සාකච්ඡා කරන්නේ නැහැ. බුද්ධ ශාසනයක විතරයි පටිච්චසමුප්පාදය සාකච්ඡා කරන්නේ. ඒක අන්‍ය ශාසනයකට කරන ගෞරවයක් නෙවෙයි. ඒගොල්ලෝගේ විශේෂපතේ නෙවෙයි. එදේකින්ද අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ තමයි හොඳට තේරුම් ගන්න ඕනේ තමයි මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව ප්‍රඥාව දියුණු කරගන්න අම්මට තාත්තට අපි දේවල් ඉතින් එදා ජීවිතේ දේවල් වෙනකොට ඒවයි තියෙන හේතුඵල සම්බන්ධ කතා කරනවා. හේතුඵල සම්බන්ධ දෙයක් වුණා කියනකොටම හේතු ටික විග්‍රහ කරලා දෙනවා. ඒ වුණ දුක හිතුණානේ ඒ දුක හිතු. එතකොට ගියා අරයා මෙහෙම කරපු නිසා. අරයා මෙහෙම කතා කරපු නිසා. එක විග්‍රහ කරගෙන යන්න ඕනේ. එහෙම කතා කරපු නිසා දුක හිතෙන්නේ ඇයි? මොකද කරන්නේ? ආ එතකොට උත්තර දෙයි. එයා එහෙම කතා නොකරයි කියලා මම බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු කොතනින්ද පටන් ගන්නෙ? අහුවෙනවනේ. එයා ගැන තියෙන ආලය, ආදරය, තණ්හාවෙන් බැඳීමෙන් අන්න එතකොට දුකේ මුල හමු වෙනවද නැද්ද? හමු වෙනවා. එතකොට කාටවත් චෝදනා කර කර ඉඳලා තේරුමක් නැහැ. දුකේ මුල තියෙන්නේ එළියේද ඇතුළේද? ඇතුළේ. තමන් තුළ. ඒ කතාව සකච්ඡා කරන්න. ඒක ගැඹුරුයි. ඒ වගේ දේවල් සාකච්ඡාවකට අල්ලගන්න එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලේසිද? ලේසි නෑ. ඔයත්තන්ට උනත් ඒ වගේ සාකච්ඡා කර කර ඉන්න අම්මලත් එක්ක වෙලාවක් නෑ. ඔන්න අම්මේ කොළ දෙක කරල්ලි දැම්මා ගණ්ඩ කියන්න තමයි නේද? ඒ වගේ බොහොම කොහොමද බෙහෙත් ටික බිව්වද කෑම ටික කෑවද එහෙම තමයි අපි කාටත් තියෙන ප්‍රශ්නේ. හැබැයි අම්මෙක්ට තාත්තෙක්ට සැබෑ උපස්ථාන කරනකොට මේ ගැඹුරු පැත්තක් අපේ බුදුහාඳුරු අපිට දේශනා කරනවා. ගැඹුරු පැත්තක්. එහෙනම් උත්සාහ කර. 100%ක් නැහැ වෙන්න පුළුවන්. ඒත් අපි දරන මේ වෑයම ඇතුලේ අම්මා තාත්තට අල්ප මාත්‍ර සැනසීමක් හරි ලබා දෙන්න පුළුවන් වුණා. ශ්‍රද්ධාව දියුණු කරලා, සීලය දියුණු කරලා, ත්‍යාගය දියුණු කරලා, ප්‍රඥාව දියුණු කරලා අපි අම්මා තාත්තට අල්ප හෝ ණය ගෙවපු කෙනෙකු බවට පත් වෙනවා. ඉතින් අද වැඩිමහල් දියණිය ලෙස ඉඳුනිල් හේරත් නොනා මහත්මිය, ස්වාමි පුරුෂයාණන්, පුතුණුවන් සහ යාළු එහෙලියන් සහ ඒ දුව දරුවොත් එක්කනේ පැමිණිලා බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළේ ආදරණීය මෑණියන්ට ආධ්‍යාත්මික සංග්‍රහයක්නේ. මෑණියන් වහන්සේත් මේ දේශනාව ශ්‍රවණය කරන එතුමියට ධර්ම අවබෝධය ලබා ගන්න, ප්‍රඥාව දියුණු කරගන්න, හිත හදා ගන්න, නුවණ දියුණු කරගන්න, ආකල්ප සම්පත්තිය තව තවත් නුවණින් පෝෂණය කරගන්න උපකාරවත් වෙනවනේ මේ වගේ දේශනාවක් අහන්න ලැබුණා. ඒ අනුග්‍රහය අද සිට කළා. ඉතින් බොහෝ පිං කුසල් රැස් කරගත්තා. මේ ස්ථානෙට ආපු වෙලේ ඉඳලා ඔයත් තථාගතයන් වහන්සේ වෙනුවෙන් උපස්ථාන කළානේ. මල් පහන් සුවඳ දුන්, අෂ්ටපාණ චතුමඳුර පූජාවන් පැවැත්තුවා. ශ්‍රද්ධාවෙන් ඒව කළා. තථාගතයන් වහන්සේගේ උතුම් ගුණයම මෙනෙහි කරලා ඒ කටයුතු කළා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ටික වෙලාවක් සාකච්ඡා කළා, ශ්‍රවණය කළානේ. ඉතින් මේ ආදී වශයෙන් ගත්තම අපි ධර්ම මාර්ගය පුහුණු වුණු හෝරාවකට අධික කාලයක් තමයි මේ ගත වුණේ. මේ ගත වුණු කාලය පුරාම අපි සම්පාදනය කරපු, රැස් කරපු සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ විශ්‍රාමලත් ගුරු මාතාව, ආදරණීය අම්මා මැණිකේ සමරකෝම් මාතාවට ලැබේවා. එතුමියගේ 72 ජන්මදිනය සමරන වෙලාවෙ එතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝාසිරි ලැබේවා. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදේ අපේ මේ පුංචි දෝනි කෙනෙක් චුට්ටක් අසනීපයි, ඒ පුංචි දියණියට, ඒ වගේම මෙතෙන්ට ආපු නාපු ඔයත්තන්ගේ පවුල්වල හැමෝටම, ඒ වගේම මේ දේශනාව බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ ශ්‍රවණය කරපු හැමතෙමත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන්
නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ චිර ජීවනයේ උදා වේවා. දෙවියෝ ඔයත්න්ව ආරක්ෂා කරත්වා උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම ඉන්දුනිල් හේරත් නෝනා මහත්මිය නමින්, එම මහත්මානන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට, මේ ආපු ඔබ හැම දෙනා නමින් මිය ගිය සියලු ඥාතීන්ට, මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ අපේ ඥාතීන් මේ පින් කුසල් අනුමෝදන් වී මේ ගෞතම බුදු සසුනේම නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් අපි හැම දෙනාටම මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සත් ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් මේ මහා පුණ්‍ය කර්මය අපට පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිපාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාටම සුනුරුවන් සරණයි. සාදු සාදු.